අපි මේ අවසාන කාල වේලාව තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ හදවත ගැන. එහෙමත් නැත්නම් හදවත් රෝග පිළිබඳව. මේ පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කිරීම සහ ඒ පිළිබඳව දැනුවත්භාවය අපිට කොයිතරම් නම් ඉන් වැළකී සිටින්නට උදව් වෙනවාද කියන කාරණාව පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්න හිතුවේ. පපුවේ කැක්කුම සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ මේ වෙනුවෙන් කතා කරන අපේ නුගසවන මැදිරියේ මේ වෙනකොට ඉන්නවා හෘද උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව පීරිස් වෛද්‍යතුමා. අයබෝන් වෛද්‍යතුමනි. අයබෝන්. දැන් මේ හදවත ගැන කතා කරනකොට අපි බොහෝ සෙයින් හදවත් රෝග පිළිබඳව අපි අවධානය යොමු කරාම නිතරම ඇහෙන දකින දෙයක් තමයි මේ පපුවේ කැක්කුම කියලා කියන්නේ. පපුවේ කැක්කුම කියලා රෝගියෙක් වෛද්‍යවරයෙක් වෙතට ආවහම මොන වගේ දැක්මකින්ද මේ රෝගියා පිළිබඳව වෛද්‍යවරයා අවධානය යොමු කරන්නේ? දැන් ඇත්තටම පපුවේ කැක්කුම කිව්වහම ওই පපුවේ කැක්කුම ඕන තැනකින් එන්න පුළුවන්. ශරීර බිත්තියේ තියෙන මාංශ පේශි වලින් එන්න පුළුවන්. ඊට යට තියෙන ඉලට කූඩුවෙන් එන්න පුළුවන්. ඊට යට තියෙන ප්ලූරාවෙන් එන්න පුළුවන්. පෙනහැල්ලෙන් එන්න පුළුවන්. හෘද වස්තුවෙන් එන්න පුළුවන්. ගලනාලයෙන් එන්න පුළුවන්. ඒ වගේම උදරයේ පිත්තාශය අග්න්‍යාශය වගේ තියෙන ඉන්ද්‍රියන් ඉලට කූඩුවට තරමක් වැහිලා තියෙන ඒවෙන් එනේවත් පපුවේ කැක්කුමක් හැටියට එන්න පුළුවන්. දැන් ඔය අතර ඉතාම වැදගත් වූ ඉතාම භයානක වූ පපුවේ කැක්කුමක් තියෙනවා මේ හෘද අබාධය. ඒක කොච්චර දුරට වැදගත් භයානකද කියලා කියන්න 2012 කරපු සමීක්ෂණයක් ගැන බලමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටවල් 194කින් ඇහුවා ඔයගොල්ලන්ගේ මිනිස්සු මැරෙන්නේ කොහොමද කියලා. ඔය ටික ඔක්කොම එකතු කරලා 2014 ලොකු ප්‍රකාශයක් ඒගොල්ලෝ කරා. ඒකේ එක සටහනක් ඔය තියෙන්නේ. එතකොට ලෝකයේ වැඩියම මිනිස්සු මැරෙන්නේ හෘදයාබාධ සහ ඊට ආශ්‍රිත රෝගවලින් ඔය නිල් පාට තියෙන්නේ. ඒතර තව එකක් මම උතනින් පෙන්නනවා. අර පල්ලෙහා තියෙනවා AIDS කියලා. AIDS වලින් මැරෙන වගේ 7 ගුණයක් මැරෙනවා මේ හෘදයාබාධ ආශ්‍රිත රෝගවලින්. ඊළඟ සටහන් දාන්නේ දැන් මේ ලංකාවෙනුත් ඕකට කොලයක් ඇරියා. ඒකෙත් උඩින්ම බැලුවොත් තියෙන්නේ 25%ක් පමණ මැරෙන්නේ හෘදයාබාධ ආශ්‍රිත රෝගවලින් කියලා. ඒතර ඊට පල්ලෙහාන් තියෙන අංශභාගය ඒක 11%. මේක දෙගුණ කරත් අර හෘදයාබාධයෙන් මැරෙන කොට සංඛ්‍යාවට එළඹෙන්නේ. අපි ඊළඟ සටහන දාමු. මේක දැන් සරල විදිහට කිව්වොත් තේරෙන විදිහට කිව්වොත් මුළු ලංකාවෙම 365 දවසක් පුරා සෑම පැයක දීම 3 දෙනෙක් 4 දෙනෙක් මිය යනවා. ඉතින් ඕක තමයි සත්‍ය. ඒකින්ද මේක වැදගත් මාතෘකාවක්. මේක අඳුරගන්නේ කොහොමද මොනවද කරන්න කියන එක ටිකක් වැදගත් කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි අපි හඳුනාගත්තොත් හෘදයාබාධ සහ මේ අදාළ රෝගවල පසුබිම මොන වගේද? ඔය දැන් පසුබිම කතා කරනවා ඉස්සෙල්ලම කියන්න තියෙන මේ හෘදයෙන් කරන්නේ මුළු ශරීරය පුරාම රුධිරය පොම්ප කර යැවීමයි. එතකොට මේක නිරන්තරයෙන්ම ස්පන්දනය වෙමින් මේ විදිහට පොම්ප කරනවා. මේක ඇතුලේ ලොකු රුධිරය ප්‍රමාණයක් තියෙනවා. අවාසනාවකට මේ තියෙන රුධිරයෙන් මේ හෘද පේශිය පෝෂණය වෙන්නේ නැහැ. ඒකට ගන්න බෑ අවශ්‍ය ඔක්සිජන් සහ වෙනත් පෝෂකාංග ඇතුළු කුහරවල තියෙන. මේක තමයි අවසනාවන් තත්ත්වය. ඒතර ඒක කරන්නේ කියන්නේ හෘදයේ පේශි 90%කට වඩා වැඩි ප්‍රමාණයක් හෘදයේ හැදිලා තියෙන පේශි වලින් මේ පේශි නඩත්තු කරන්න අවශ්‍ය රුධිරය ඒකටම හරියන දමනී පද්ධතියකින් තමයි කෙරෙන්නේ. අපි රූපේ බලමු. ඔකට කියනවා අපි කිරීටක දමනි කියලා. මේවා පද්ධති තුනක් තියෙනවා. ඊළඟ රූපේ බලමු. දැන් එක එක හේතු නිසා ඊළඟ එක දාන්න. මේ විදිහට මේවා හීනි වෙනවා. මේ හේතු මොනවද කියලා බලමු ඊළඟ රූපයට යන්. ඒතර ප්‍රධාන හේතු හතරක් තියෙනවා. සිගරට් දුම් පානය, රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය, අධික රුධිර පීඩනය සහ දියවැඩියාව. එතකොට අනු හේතු වශයෙන් ස්ථූලතාවය, අක්‍රිය ජීවන රටාව, පෞලී ඉතිහාසය, මානසික ආතතිය, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඊළඟ රූපයට යන්. දැන් හදවත 70 වාරයක් 80 වාරයක් පමණ විනාඩියට ස්පන්දනය වෙනවා. අපි ඔළුවට යම්කිසි පීඩනයක් එල්ල වුණොත් ඒ නැත්තම් ව්‍යායාම වල යෙදුනොත් මේක මීට වඩා හයියෙන් මේ ස්පන්දනය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ හෘද පේශියට වැඩිපුර ලේ අවශ්‍යයි. නමුත් අර හිර වී තියෙන තැන් හරහා මේ වැඩිපුර ලේ ටික දෙන්න විදියක් නැහැ. එතකොට පපුවේ කැක්කුමක් ඇති වෙනවා. මේ කැක්කුම නැතිවිලා යනවා අර කරන වැඩේ නැවැත්තුවොත්. ටිකක් වෙලා දැන්
දුවන එක නැවත්තුවොත් ආයි 140ට ඉතර ගිය හදවත නැවතත් 70ට එනවා කැක්කුම නැති වෙලා යනවා. ඊළඟ අවස්ථාවට යන් ඊළඟ දැන් ඔහොම ඔහොම ගිහිල්ලා හුඟක් ඒගොල්ලන්ට මේක දැනෙනවා. මේක දැනෙන්නේ නැතුව ඇවිදින්නෙම නැති කෙනෙක් වගේ නම් මේක දැනෙන්නෙම නැහැ. මේ අවස්ථාවට යන්න පුළුවන් හෘදයාබාධය. දැන් මෙතෙන්දි මොකද වෙන්නේ? අර හිර වෙච්චි තැනක ලේ කැටි ඇති වෙන්න ගන්නවා. එක දවසක් ওই ලේ කැටි ලොකු ලේ කැටියක් වෙලා සම්පූර්ණ අවහිර වෙනවා රුධිර මේ ධමනිය. අවහිර වුණාම එතනින් එහාට ලේ යන්නේ නැහැ. එතකොට ඒකෙන් සපයන හෘදය පේශි කොටස මිය යනවා. ඒ මිය යන තැන මේ හෘදයාබාධය හાર્ට් ඇටැක් මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් ඔය ආදි වශයෙන් කියන්නේ. එතකොට මේක හරිම භයානක තත්ත්වයක්. වෛද්‍යතුමනි දැන් අපි හොඳින්ම පැහැදිලි කරගත්තා මේ හෘදයාබාධයක් ඇති වෙන පසුබිම මොන වගේද සැකසෙන්නේ කියලා. ඒ වගේම වැදගත් අපි දැනගත්තොත් රෝග ලක්ෂණ කොහොමද මතුවෙන්නේ? මොන වගේද? දැන් රෝග ලක්ෂණ කිව්වහම මම කිව්වා අර මුල් අවස්ථාවේදී එන්ජයිනා එහෙම නැත්නම් අර ඇවිදිනකොට ඔව් අපි එන්ජයිනා කියලා කියමු. එතකොට ඒකෙදී පපුව කැක්කුම ඇති වෙනවා. නැවතුනහම නැති වෙලා යනවා සම්පූර්ණයෙන්ම. ඉතින් ඕක දිගටම වෙනවා. කවුරුත් එන්නේ නැහැ. මොකද නැවතුනේ ගවම හරියන්නේ හින්දා. දැන් හැම වෙලාවෙම මේ පපුව කැක්කුම එන්නේ පපුවේ මැද. එහෙම නැත්නම් පිටේ. ওই කැක්කුම හුඟක් දිනකට දැනෙන්නේ හිරවීමක් හැටියට. ඒ වගේම බෙල්ලට එන්න පුළුවන්. වම් අත දිගේ යන්න පුළුවන්. දකුණු අත දිගේත් යන්න පුළුවන්. දැන් හෘදයාබාධයක් ඇති වෙන්නේ බොහෝ විට සාමාන්‍යයෙන් කිසිම වෙහෙසීමක් නැති වෙලාවක. ඒ කැක්කුම හුඟක් තදයි. එතකොට දහඩිය දැමීම, ඔළුවේ කැරකෙවිල්ල, වමනය, හුස්ප ගැනීමේ අපහසුතාවය, ඔය වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඕවා තමයි අපිට රෝග ලක්ෂණ හැටියට කියන්න පුළුවන්. ඒ වගේම දැන් මෙවැනි රෝග ලක්ෂණ හඳුනාගත්තට පස්සේ අපි කොහොමද මොන වගේ දේවල්ද කරන්න ඕනේ, කළ යුත්තේ කුමක්ද කියලා වෛද්‍යතුමාගෙන් අහුවොත්? ඔව්. ආයෙමත් රූපයක් බලමු. දැන් අපි බොහොම තරේම කියා සිටිනවා අර එන්ජයිනා තත්ත්වය එනකොට මේ ඒ කියන්නේ කැක්කුමයි නැවතුනේ ගම විදින එක නැවතුනේ ගමම හරියනවා. ඒ කාලෙදී එන්න. මොකද එතකොට අපිට අර ටිකක් වේලස්සනින් ප්‍රතිකර්ම පටන් ගන්න පුළුවන්. හෘදයාබාධයක් හැදුනොත් නම් ආයි පුළුවන් තරම් ඉක්මනට රෝහල් ගත විය යුතුයි. දැන් හෘදයාබාධයක් ඇති වුණොත් එහෙම ප්‍රථමාධාර වශයෙන් රෝහලට ගෙනින අතරේදී කරන්න කීප වැඩ කීපයක් තියෙනවා. ඊළඟ රූපයට යන්න. තවත් එකක් තියෙනවනේ මැද්ද. හරි කමක් නැහැ මං කියන්නම්. ලෙඩා අස්වසල ඉවරලා එක්කෝ ඉඳගෙන තියන්න ඕනේ. එහෙම නැත්නම් නිදියගෙන තියන්න ඕනේ. ඊළඟට ලෙඩාට හොඳට වාතාශ්‍රය ලබා දෙන්න ඕනේ. ඔව් අන්න ඒක. ඉතින් අපි කියනවා විනාඩි 3ක් හෝ වැඩි වෙලාවක් පපුව කැක්කමක් තදින් තිබුණේ නම් ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගත යුතුයි කියලා. එතකොට ඊළඟට ලෙඩාට ඇස්පිරින් පෙත්තක් මිලිග්‍රෑම් 300ක් අපලා කන්න සලස්සන්න ඕනේ. වාතාශ්‍රය ලබා දෙන්න ඕනේ. ඇඳුම් බුරුල් කරන්න ඕනේ. එයාගේ වෙන මේ බෙහෙත් එහෙම අරගෙන නැත්නම් ඒවා ඒ වෙලාවට ගන්න ඕනේ. බෙහෙත් තියෙන ඒවා වැඩිපුර දෙන්නත් නරකයි. ඕක තමයි කරන්නේ කියලා කියන්නේ අපි. එතකොට ඊළඟ රූපයට යන්න. ඔව් ඊළඟ එක. එතකොට රෝහලට ගියාම අනිවාර්ය වශයෙන් පරීක්ෂණ දෙකක් නෑ ඊට ඉස්සෙල්ලා එක. පරීක්ෂණ දෙකක් කරන්න ඕනේ. එකක් ECG පරීක්ෂණය. ඕක නෙමෙයි ඊට ඉස්සෙල්ලා වෙන්නපු එක. ECG පරීක්ෂණය දෙවෙනි එක ලේ පරීක්ෂණයක් ට්‍රෝපොනින් කියලා. එතකොට මේ දෙක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ ඉදිරි පෙළේ පරීක්ෂණ හැටියට. මේ දෙකම ඕනේ හෘදයාබාධයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න. මොකද එකක් නැති වෙන්න පුළුවන් අනිත් එකේ එන්න පුළුවන්. මේ දෙකම කරන්න ඕනේ. ඊළඟට පරීක්ෂණ තව ගණනාවක් කරනවා. නිශ්චිත පරීක්ෂණ හැටියට තව දෙකක් තියෙනවා ඊළඟ එකට යන්. එකක් තමයි මේ දුවලා ගන්න ECG එක. සමහරවිට ඊළඟ රූපයට යන් දුවලා ගන්න ECG එක. මේක හැම වෙලාවෙම අවශ්‍ය නැහැ. මොකද හැමදේම හොඳටම පේන්න තියෙනවා නම් ඊළඟ තැනට යන්න පුළුවන්. නමුත් මේකත් නිශ්චිත පරීක්ෂණයක් හැටියට අපි පෙන්නනවා මේ අවස්ථාවේදී කළ යුතු ඊළඟ එකට යන්. ඊළඟට මේ අපි මේකට කියනවා ඇන්ජියෝග්‍රෑම් කියලා. මේ ඒකෙන් බලා ගන්න පුළුවන් හරියටම කොහොමද මේ ධමනි පද්ධතිය කුඩා වෙලා තියෙන්නේ, කොහෙද හීන වෙලා තියෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම බලාගත්තන් පස්සේ අපිට කියන්න පුළුවන් කොයි විදියට මේක තියෙන්නේ, කොහොමද වෙදකම් කරන්න ඕනි කියලා. දැන් අපි මෙහෙම රෝගේ නිර්ණය කරාට පස්සේ වෛද්‍යතුමනි ප්‍රතිකාර සඳහා කොහොමද රෝගියාව යොමු කරන්නේ?
ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඖෂධ පමනක් ලබා දීම. ඒක බොහොම සීමා සහිත තැන්වල තමයි අපි කරන්නේ. ඉස්සෙල්ලාම ලෙඩා ගියනොනම් මට මොනවත් ඕනේ නැහැ. මැරුණත් කමක් නැහැ. මට බේත් එකක් ඉදරක් දෙන්න කියලා. ඒ වෙලාවේදී අපි බේත් එකක් ඉදරක් දෙනවා. හැබැයි හුඟක් වෙලාවට වෙන්නේ ඔහොම ගියෙන් ලෙඩු ගෙදර ගිහිල්ලා අමාරු වුණාම කියනවා නෑ නෑ දැන් අර එන්ජියෝග්‍රෑම් එක කරමු, බයිපාස් එකක් කරමු කියලා වෙනස් කරනවා එයාගේ තීරණේ. එතකොට හරියට අමාරු අපහසුතාවයට පත් වෙනවා සියලු දෙනාම. ඒක පළවෙනි ක්‍රමය. ඊළඟට මේ බොහෝම දෙන 95යි ඒ වගේ හෙලවෙන්නේ නැතුව ඉන්න ගොඩක් වෙන රෝග තියෙන ඒ වගේ අසාධ්‍ය කට්ටියටත් මේ විදිහට බේත්තියක් විතරක් දීලා තියාගන්නවා. දෙවෙනි ක්‍රමය තමයි දැන් අපි රූපේ දාමු. මේ ස්ටෙන්ට් කියන එක, මේකට සිංහල වචනයක් ඇත්තෙම නැහැ. මේ ස්ටෙන්ට් එකක් කියන්නේ අධිතාක්ෂණික සංකීර්ණ දඟරයක්. මේක හකුලලා තියෙන්නේ මේ හකිලිම අවස්ථාවේ ඇතුල් කරනවා, මේ හිර වෙච්ච තැනට ඇතුල් කරලා එක ප්‍රසාරණය කරනවා. ප්‍රසාරණය කළා ඒ එතනට යවන්න ඕන කැතීටරම අරගෙන ගත්තා තාම මේක ලොකු වෙලා තියෙනවා. ඉතින් මේක කරොත් අද කරොත් හෙට අනිද්දා වැඩට යන්න පුළුවන්. ඊළඟ එකට යන්න. එතකොට දැන් මේ අපි වගේ ශල්‍ය වෛද්‍යරු කරන බයිපාස් එහෙම නැත්නම් කිරීරක දමනී බද්ධ කිරීමේ සැත්කම, මේක විවෘත සදවත් සැත්කමක්. මේකෙදි කරන්නේ හිර වෙච්ච තැන්වලට කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකෙන් එහා පැත්තෙන්ට ඒකෙන් ඔබට වෙන විකල්ප මාර්ගයකින් ලේ ලබා දීමයි කරන්නේ. දැන් ඔය සටහන් දෙකේ වම් පැත්තේ තියෙන පෙර, දකුණු පැත්තේ තියෙන පසු. එතකොට ඒක තමයි ඒ බයිපාස් කියන්නේ. ඊළඟ රූපයට මේක හරියට අපිට දැන් තියෙන ගුවන් පාලමක් වගේ අර ට්‍රැෆික් එකට මොනවත් කරන්නේ නැහැ. ඒක ට්‍රැෆික්ෙන් එහා පැත්තට යන්න වෙනම පාරක් හදනවා. ඕක තමයි ප්‍රතිකාර තුන, වර්ග තුන. මේ ප්‍රතිකාරවල ඇති වාසි මොන වගේද කියලත් අපි කතා කරමු. ඔව් දැන් ඇත්තටම අපි කියමු අර බේත් විතරක් දෙන එක 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 ඒක ටිකක් කතා කරන්න ටිකක් අමාරුයි. මොකද අපි වැඩි කරන්නේ නැහැ ඒක. අර දෙකෙන් කියමුකෝ, ස්ටෙන්ට් එකක් දානවා එහෙම නැත්නම් බද්ධ කිරීමක් කරනවා. එතකොට අපි ඊළඟ රූපයට ඒක මං කියලා තියෙනවා. පළවෙනියෙන්ම නෑ ඊට ඉස්සෙල්ල එක ශරීරයේ මේ සමාන හෘදේ වස්තුවට ඉතාම හොඳ නව රුධිර සැපයමක් ලැබෙනවා. දෙවෙනි එක හදවත වඩාත් හොඳින් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. හෘදයාබාධ වලින් වැළකෙනවා. ඊළඟට හෘදය අඩපණ වෙනවා. මේ දැන් ඉන්ධන නැතුවනේ මේ අදුවන්නේ. එතකොට එන්න එන්න මෙයාගේ සංකෝචකතාවය අඩු වෙනවා. ඒ අඩුවීම නැති වෙනවා. පපු එකක්කම නැති වෙනවා. හතිය නැති වෙනවා. බොහෝ විට ජීවිත කාලය දික් වෙනවා. වෛද්‍යතුමනි, දැන් මේ වගේ ශල්‍යකර්ම කරන කෙනෙක් විදිහට අපිට ඒ පිළිබඳව දලා අදහසක් ඔබතුමා කොහොමද සඳහන් කරන්නේ? දැන් ඔක බොහොම සරලව තමයි කියන්න වෙන්නේ. ලංකාවේ සිටීමක් පෙන්නලා මේක ලංකාවයි කිව්වා වගේ තමයි කියන්න වෙන්නේ. අපි රූප ටිකක් බලලා කියමු. දැන් මම ඉස්සෙල්ලා නිකන් බොහොම කෙටියෙන් කියනනම් ඉස්සෙල්ලා විවර කරලා ඇතුළට යන්න ඕනේ හදවතින් තැන්ට. එතකොට ඔක ඉස්සරහින් කරන්න පුළුවන්, පැත්තෙන් කරන්න පුළුවන්. බොහෝ විට ඉස්සරහින් කරන්නේ මොකද පැත්තෙන් කරලා බද්ධ කිරීම එකයි හෝ දෙකයි කරන්න පුළුවන්. ඊට වඩා කරනවා නම් ලොකු විට කපන්න ඕනේ. ඒක නිසා ඒ විදිහට යන්නේ හුඟක් වෙලාවට ඉස්සරහින් තමයි යන්නේ. ඊළඟ එකට යන් ඊළඟ ඔව්. එතකොට ඊළඟට අපිට ওই දැන් විකල්ප මාර්ග ටික එහෙම නැත්නම් බට ටික හොයාගන්න ඕනේ. එකක් තියෙනවා මේ උදර උරස් බිත්තියේම පිටිපස්ස පැත්තේ දුවන දමනියක්. ඒක නෙලා ගන්න ඕනේ. ඊළඟට උඩු බාහුවේ තියෙන දමනියක් අපිට ගන්න පුළුවන්. කකුලේ තියෙන ශිරාවක් ගන්න පුළුවන්. ඒව අරගෙන ඔතෙන්ට බද්ධ කරන්න ඕනේ. සරලව කියනවනම් ওই ටික තමයි කරන්නේ ඊළඟ එකට යන්. ඉතින් බද්ධ කරනවා කියන්නේ ওই විදිහට මහන එක තමයි, මැහිමක්. හැබැයි බොහොම ගණන් අධිතාක්ෂණික නූල් අරීමේ පාවිච්චි කරන්නේ. එතකොට තව ටිකක් ඉස්සරහට ගිහලා ওই ට වඩා පොඩ්ඩක් දීර්ඝව බලනවා නම් තේරෙන ප්‍රමාණයෙන් ඊළඟ එකට යන්න. දැන් මුලින්ම කරන්න ඕනේ මං කියන්නේ විවර කිරීම කියලා. ඔය හෘදේ වස්තු විවර කරන එකක්. රතු තිතෙන් ඔළුව තියෙන්නේ. මිනිහා ඉන්න හැටි අර පොඩි පෙට්ටියක් අස්සේ තියෙනවා මිනිහෙක් වැඳලා. එතකොට ওই විදිහට විවර කරන්න ඕනේ. ඊළඟ එකට යන්න. ඊළඟට මේ ඔය පපුවේ ඇතුල් බිත්තියේ දුවන ගමනියක් ඔය නෙලා ගන්න අවස්ථාව. හරි, ඒ ඊළඟ එකට යන්න. ඔය අර කකුලෙන් ශිරාවක් ගන්න අවස්ථාව. මේ ශල්‍යාගාර ගොඩක්. මේක රටවල් දෙක තුනක මම ශල්‍යකර්ම කරපු තැන් තමයි මේ වින්දුරණ තියෙන්නේ. එතකොට ඒ කකුලෙන් ගත්තේ ශිරාව. ඒක හරි දිගයි පේනවනේ. ඊළඟ එකට ඔව්. දැන් ඉතින් බද්ධ කරන එක අර මහන එක ඒක කරනවා ඔය අවස්ථාවේදී. ඊළඟ එකට දැන් සමහර දැන් ඒවයේ උඩ කෑල්ල නිදහස්. ඒ උඩ කෑල්ල අධි පීඩනී තියෙන තැනකට දාන්න ඕනේ. අපි සංස්ථානික මහාදමනයට ඒක බද්ධ කරනවා. ඒ කරන අවස්ථාව. එතකොට දැන් මේ ලෙඩාගේ බයිපාස් පහක් කළා තියෙනවා.
එතන හතරක් පේන්න තියෙනවා අනිත් එක පැත්තෙන් එනවා ඒ මේ චිත්‍රයේ එක පේන්නේ ඊළඟකට යනවා. එතකොට පපුව වහලා අපි ඊළඟට දැඩි සත්කාර ඒකකයට යනවා. ඒකේ දවස් 3ක් විතර තියාගන්නවා. එතකොට අර දාපු පපුවේ දාලා තියෙන බට වගේක් එක ලෙඩාව ඇහැරවනවා. ඊළඟට බට ටික ගලවනවා. ගොඩක් දේව කළා. ඊළඟට අපි වාට්ටුවට යනවා. එදනත් දවස් 3ක් විතර වශයෙන් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ අද දවසේදී අපි කතා කරේ මේ හෘද රෝග සම්බන්ධයෙන් වන සත්කම් සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. මේ පිළිබඳව අපිට කතා කරේ හෘද උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ රජීව පීරිස් වෛද්‍යතුමා. වෛද්‍යතුමනි, මෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව අපිට සවිස්තරාත්මකව තොරතුරු කිව්වට.